අතුරලී රතන හාමුදුරන් උපවාස කරේ නිගණ්ඨ නාද පුත්තගේ ධර්මය අදහන පුද්ගලෙක් වගේ. ඕක ප්‍රකාශ කළා අපි මේ අයිනාගමේ කක්කිය බෞද්ධ ධර්මයට විරුද්ධයි. ඒක තමයි ඇත්ත කතාව. අන්න ඊට පස්සේ මොකද මේ උන්වහන්සේ ප්‍රකාශ කළේ? අදහස් මතවාද අග්‍රාමාදීන වාද විරුද්ධ සමාජගත. රාජයට විරුද්ධ සමාජගත කර. මේ මාළිගාව කෙලෙස්වාද නැද්ද? දියවඩිල මොකද ඔක කියනවා නේද? ඇයි මේ මහමළු ඉඩ දෙන්නේ මේ වාගේ? මේ වාගේ වල මහමළු ඉඩ දෙනවා නම් ඒක දේශපාලන න්‍යාය අනුකරණ එකක් කියලා අපි කියන්නේ. ඒ නිසා මෙවැනි වැඩ අපි තරයේ මෙලා දකින්නවා යථාර්ථවාදී වික්ෂ සංවිධානය නැති. දැන් කියනවා විසාත් පදිංගුගේ ඇතුළු මුස්ලිම් අරගෙන නිදොස් උනත් අපි දෙකන් දුන්නොත් බලන්නේ කාට මේ දන්දේ අගමැතිතුමා. ආනුභාවවලු අයින් කරන්න කියවා අපි කියන්නේ. තර්ජනය කරන්න අගමැති වෙන අකෝලීය රතන කවුද? මේ රටේ නිකාය ගැන සංඝයාගේ ප්‍රශ්න ගැන කතා කරන්න මහානායක හාමුදුරුවෝ ඉන්නවා. මෙයා කවුද? මෙයා ඉඳලා ජාතික පෙරමුණේ පත්කරපු මන්ත්‍රීවරේ. ඒ නිසා අපි ඉල්ලා ඉන්නවා දැන් මේ ඉවැල්ලේ වෙලා තියෙන සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇමෙතිගම් යලිත් දැන්. උපවාසයේ ජීවේ හැටියට සලකන දර්ශනයක් තමයි ජෛන දර්ශනය. මේ මරණය අවසන් කොට ඇති උපවාස ක්‍රමය දෙහිවිල්ම ජෛනාගමේ තමයි තියෙන්නේ. මේ ජෛනාගමේ තිබෙන මේ ක්‍රමය බෞද්ධ දර්ශනය තුළ තියෙන එකක් නෙමෙයි. බෞද්ධ දර්ශනය තුළ තියෙන්නේ සත්‍ය ක්‍රියාවක් මිස උපවාසයක් නෙමෙයි. මාරාත්‍රික උපවාසයක් පටන් ගන්න බෞද්ධයෙකුට හෝ බෞද්ධ භික්ෂුවකට කිසිම පදනමක් නැහැ.